මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලි සුවතරා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරා ජස්ස සුනන්තු සද්ගමුක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සබුද්දස්ස නමුහතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පන්නත්නි මේ ලෝකයේ ප්‍රිය ස්වභභාවය කියන තත්ත්වයට අපි ඇලුනොත් ප්‍රිය ස්වභාවේ මත ගොඩනගෙන සංයෝජනයන් සමඟ සංයුක්තව වාසය කළොත් ප්‍රිය රූපරෙහි පිය සබ්ද කරෙහි ප්‍රිය රසභභාවයන් කෙරෙහි ඒ අරමුණුවලින් සම්තෘප්තිමත්වන ජීවිතයක් අපට තිබ්බොත් පියරූප සාත ගදිතන් ජෙත්වා සෝතන් දුරච්චයන් අසේසං පරිණබ්බන්ති අසේසන් දුක්ක මච්චගුන් එකඇන්නේ මේ ප්‍රියස් ස්වභාවේ තියන රූපාදී ආරම්මණයන් වලට එකතු වෙනකොට එබඳු එකතුවීමක් තියෙන තැනක වේදනාවම රසවිදීමෙන් ගනයාඒ ප්‍රිය ස්වභභාවය ඇති ලෝකයේ, වේදනාව පදනම් කරගනම යා තුළ ඇති වෙන ගිජුභාවය රසවිඳීමට ඇති ස්වභභාවය පදනම් කරගනමයි, තන්හාවන මැති දියපහර නිර්මාණය වෙන්නේ. ජෙත්වා සෝතන් දුරච්චයන්. එතනම තමයි තෘෂ්ණාව නෙමැති දිය පහර නිර්මාණය වෙන්නේ. එතඩේ තෘෂ්ණාව නෙමැති ද පහර නිර්මාණී වෙච්ච නිසා තමයි අසේසන් පරිණි ්බන්ති අසේසන් දුක්ක මච්ච ගුන්. ඒකයන්නේ තෘෂ්ණාව නෙමැති දියපහර සින්දනතා කල් සසරදුක සිදිිලයන්නේි නෑ අරබුදේ එතන තමයි තියනෙ තෘෂ්ණාව නමති දියපහර සිදිච්ච දවසකට තමයි සංසාරදුක නිමාවෙන්නේ සංසාරදුක නිමා කරගන්න අදහස කවුරු හරි කෙනෙකුට තියෙනවා නම් එබන්ධු උශ්‍රාවකයෙක් තෘෂ්ණාව නෙමැති දියපහරයි සිදලදාන්න වශ්‍ය වෙන්නේ තෘෂ්ණාව නැමැති දියපහර පැනවෙන්නේ පින්නත්නී සුකවේදනා විඳීමින් ගිජුවවාසය කරන තාකල්. සුකවේදනාව විඳන ස්වභාවේ මතුවෙන්නේ පියරූප සාත ගදිතන්. ප්‍රිය ස්වභභාවය තියන රූපාදිී අරමුණුවස්සේ අපේහිත දුවනතාකල්, ස්වභාවය තියන රූපාද අරමුණු පස්සේ අපේ හිත වෙලීතියනතාකල් ඒවා අනුව අපේ හිත හැසිරෙන තාකල් රසවිඳීමෙන් ගිජවෙච්ච ස්වභාවයක් ශ්්‍රාවකයා තුළ මතු වෙනවා. රසවිඳීමෙන් ගිජුුවවෙච්ච ස්වභාවය තියනතා කල් තෘෂ්නාමනමැති දියපහර ගලනික නවතින්නේ නෑ දෘෂ්ණාව නෙමැති දිය පහර ගලන තා කල් දුක කියන ස්වභාවේ ගලනි එක නවතින්නත් නෑ. අරිය දස්සා වේදගුණෝ සම්ම ධ්ඥාය පණ්ඩිතා. ජාතිකය මබ්ඥාය නාගච්චන්ති පුනබ්භවන්ති. ඒ කියන්නේ? එබඳු ස්වභාවයක් තියෙනවා නං පින්වත්නී එතන අර්බුදෙන් නිර්මාණය වෙන හැබැයි යම්මලාවක ප්‍රියස්වභභාවය පදනම් කරගන රෝපාදී අරමුණ ඔස්සේ ආරම්මණයන් පදනම් කරගන සුකවේදනාදිය පදනම් කරගන ඒවානුව රසවිඳමින් ගිජුව ඒවා පදනම් කරගෙන ඇැතිවෙන සංයෝජනීෙන් යුක්ත වාසය කරන්න නැත්හම් එතන තමයි තන්හාවනමැති සැඩපාරේ නැවැත්මතියන්නේ තන්හාාවනමැති සැඩපාරේ නැවැත්මතියන්නේ තුළ තන්හාාවනෙමැති සැඩපාරේ නැවැත්ම යම් තැනගතියෙනවාද එතන තමයි සංසාර දුක ඉක්මවපු ස්වභාවයක් මතු වෙන්නේ එබඳු සසරදුක ඉක්ම ඔපු ස්වභාවයක් මතු වෙනවද එබඳු ස්වභාවයක් තුළ තමයි සියලු කෙලෙස්ගිනි නිවීයන්නේ. කෙලෙස්ගිනි නිවීයන්නේ. එබඳු කෙලෙස්ගිනි නිවීයාමක් තියෙනවද ඒ කෙලෙස්ගිනි නිවයාම පිණිසා අරිය දස්සා වේදගුණෝ සම්ම ධ්ඥාය පණ්ඩිතෝ. ආයිය වූ, අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ චතුරාරි සතතිය දැකීමි මාර්ගයක් අපට පැහැදිලි කරාද. ඒ මාර්ගය මයි මේ සංකත ලෝකයේ පවතින දුක නිමාකරගන්න තියෙන්නේ. එනිිසා අපට මේ දුක නිමාකරගඩ වෙනත් පාරක් වෙනත් මාර්ගයක් නැති නිසා හැම වෙලාවකම පින්නත්නී ඒ. ආර්ය සත්‍යය මත අධිෂ්ඨාන සීලිව ඉදිරිවට යමි කුසලතාවයක් අපි ගොඩනගා ගන්න අවශ්‍යයි එතකොට ආර්ය සත්‍යය පිළිබඳව අධිෂ්ඨානයක් තමයි අපි තුළ ගොඩ නගා ගත යුතුවන්නේ නමුත් අද බහුතර පිරිසකට නැත්තත් එබඳුම කුසලතාවයක් බහුතරයක් පිරිසකට ඒ ආර්ය සත්‍යය පිළිබඳව අධිෂ්ඨාන සීලි කුසලතාවයක් න පිවත්න එතුට කුසලතාවේ නැති තැනක එබඳු කුසලතාවයක් නැති තැනක අබබෝධය කරා යන්න අපට පුළුවන් වී කියල හිතන්න අමාරුයි දැන් අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනු දැන වදාලා පින්වත් මහනිනි අධිෂ්ඨාන සීලී සාවකයෙක් තමයි දුක නිමා කරන්නේ අධිෂ්ඨාන සීලී ශ්‍රාවකයකුට තමයි මේ දුක නිමා කරගන්න හැකි වෙන්නේ. අධිෂ්ඨාන සීලී භාවෙන් තොර ශ්‍රාවකයකුට මේ දුක නිමා කරගන්න හැකි වෙන්නේ නෑ. දෙ අපිට අධිෂ්ඨානයක් තියෙනවා. එම ලෞකික ආරමුණක් කරා ලොහු බඳන්න. අපි අධිෂ්ඨානය තියනෙමි ලෞකික ආරමුණක් කරා ලොහු බඳන්න. අපි ිම ලෝකෝත්තරමුණක් කර ලුහ බඳන්න අධිෂ්ඨානයක් අපට ඇත්ති පි එ ලෝකෝතර අරමුණක් කරා ලොහු බඳින් අපට අධිෂ්ටානයක් නැති නිසා ලෝකෝත්තර මාර්ග පූරණය කරග අධිෂ්ඨාන සීලි වැඩපිළිවෙලකුත් අප තුළ මතුවෙලා නැති නිසා පින්නත්නී සෑම බෙලාවකම අපි තුළ සංසාරය පැනවෙන විදිහටයි අපේ ගණුදනුව සකස්සලා තියෙන්නේ එතුට යම් කෙනෙක් යම් ශ්‍රාවකයෙක් තුළ චත්තාරි අදිිට්ඨානානි මේ බුද්ධ ශ්‍රාවකයෙක් තුළ ඇති වෙන්න ඕන සතරාධිෂ්ඨානය ඇති වුුණොත්න් ඒ සතරාදිිෂ්ඨානය තුළ තමයි දුක නිමාවට පත්වෙෙන්නේ තැම් බලන්න ඔබගේ ජීවිතය තුළ අධිෂ්ඨාන සීලීවද ඉදිරියට යන්නේ බොහෝ දෙනි ජීවිත ධිෂ්ඨාන සිවිසරට යනවා හැබයි අධිෂ්ටානය තුළ තියෙන්නේ ස්කන්ධා අධිෂ්ටානය නාමරූප ධර්මයන්ම අධිෂ්ටානය කිරීමක් ඊට පස්සේ ආයතනයන්ම අධිෂ්ඨානය කිරීමක් ඒ ඇන වෙනම කක්වත්නම දුක්කම අධිෂ්ඨානය කිරීමක් තම ප්‍රතියෙන්නේ සාමාන්‍ය ලෝකය කෙනෙක් දුකම අධදිිෂ්ඨානය කරග නිස්සරහට යනවා දන්නේ නෑ දුකා අධිෂ්ටානය කරගන ඉදිරියට යන බව. දුක මතම පිහිටා දුකම අධිෂ්ඨානය කරගන දුකෙන්ම වෙලිලා අධිෂ්ඨාන සීලි විශරහට යනවා කියල සාමානිකනෙක් හිතන්නේ නෑ. එතකොට සාමානකිණෙ එහෙමිහිතන්නේ නැතිවුණාට අපට බුදුරජාණන් වහන්සේ විසින් අනු දැන වදාලා පින්නත් මහනිනි. දක්ෂ ශ්‍රාවකයෙක් විදිහට දක්ෂතා සහිත පුද්ගලයෙක් විදිහයට මම දුකම අධිෂ්ඨානය කරගන ඉදිරියට යන බව අඳුනගන්න කියලා දුකම අධිෂ්ඨානය කරගෙන දුක මතම පිහිටා දුකෙන්ම වෙලිලා යන ගමනක් තමයි මට තියෙන්නේ නමුත් සාමාන්‍ය කෙනෙක් ෝ අධදිිෂ්ටානය කරන්නේ දුක කියල යායට ප්‍රකටව පේෙ නෑ එයට ප්‍රකටව මේ දුකා අදිිෂ්ඨානී කරගන යනවා කියලා අදහසක් නෑ. හැබැයි අදිිෂ්ඨානී කරන නිස්කන්දයන්ටිකමයි. රූපය අධිෂ්ඨානය කරගෙන ඉස්සරාට යනවා ේදනවා අධිෂ්ටානයග වේදනා අධිෂ්ටානී කරාම තමන්ගේ ගමන තමන්ගේ වැඩපිළි වෙල හසුරුවා ගන්නවා. සංඥාව අධිෂ්ඨානය කරගන සං්ඥාව වෙනුවෙන් අධිෂ්ඨාන සීලිව ඉදිරියට යනවා. සංස්කාරම අධිෂ්ඨානය කරගන සංකාර මතම වෙලිලා සංකාර මතම ගිරිලා සංස්කාරම බලාපොරොත්තුවෙන් අධෂ්ාන සීලි විසරහට යනවා. විඤ්ඥානයේම අධිෂ්ඨානය කරගෙන නිසරට යනවා. මෙහම අධිෂ්ඨාන සීලි විසරහට යන ගමන අධිෂ්ඨාන සීලිව ඉදිරියට යන ගමන පන්නත්නී, අධිෂ්ඨාන සීලීව යනගමනේදී දුකම අධිෂ්ඨානය කරගෙන ඉන්න බව කාටුවත් තේරෙන්නේ නෑ ලෞකික සෑම අරමුණක් පස්සේම දුකමයි ලොහු බඳින්නේ. ඔබට ඔබේ ජීවිතය ඔබ තුළ ගොඩනගිච සියලු අධිෂ්ඨානයන් එහෙම මයි පින්වත්න්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ අරබුදය තේරුම් ගන්න කියලා මුලින් මතක් කලා මම දුකම ප්‍රාර්ථනා කර කර දුකම මත වෙලිලා දුකමතම බැහැගෙන යන ගමනක් තමයි මට තියෙන්න්නේ කියලා. මූලික වසයෙන් බුදුරජන් වන්සික ශ්‍රාවකයා, අවබහෝධාත්මක කුසලතාවයක් හදාගන්න කියලායි මුලින් පැහදිලි කළේ. එතු එෙහිෙම අවබෝධාත්මක කුසලතාවයක් හදාගත්තහම, අවබෝධාත්මක කුසලතාවයක් හදාගත්ත තැනක, ඒ කුසලතාවේ මතමයි සම්මාධිට්්‍යිය මතුව එන්නේ සම්මාධිට්ටි මතු වෙන්නේ. එතුර අද බහුතරයක්කින්නේ සම්මාධිට්ටිකත්වය මතදායාදෝනු සම්මාධිට්ටිකත්තේ මත බැහැගත්ත සම්මාධිට්ටිකත්වය මත පිහිට පු ශ්‍රාවකය නෙමී මිත්‍යා දෘෂ්ටියය මත පිහිට පු ශ්‍රාවකය හේතුව නිර්වාණගාමී මාර්ගයේ පැත්තට එකතු වෙලා නිවන් මඟට එකතුුවච්ච ශ්‍රාවකය විදිහට තමන්ගේ වැඩපිළිවෙල විමස විමසා බලනකොට අපට පේනවා එක දෙයක්. ඒ තමයි ඉපින්වත්නී අපි තුළ ගොඩ නැගිචා අධිෂ්ඨානයන් මත අප ස්කන්දයන්ම නැවත නැවත අධිෂ්ඨානය කරගන ඒවා මතම පිහිටා ඒවා පදනම් කරගනම ගණු දෙනු කරන ගතියක් අපට තියනවා. එතකොට එහෙම අපි තුළ වාසයකිරීමක් පවතින්නේ වෙන මොකක්වත් නිසා නෙමි අපි තුළ පවතින මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගන. එතුට සම්මාධිට්ටික ශ්‍රාවකයා මූලික වසයෙන්ම මේ තත්ත්වය අඳුනාගන මේ තත්වය තේරුම් අරගන තේරුම්ගත්ත ශ්‍රාවකය විදිහට ත්ව ඉතා මැවින් හඳුනාගත්ත ශ්‍රාවකයෙක් විදිහට එබඳු හඳුනාගැනීමක් මත පිහිටා එබඳු හඳුනාගැනීමක් තුළ වාසේකරමින් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාල විදිහට අභ්‍යන්තර විමර්ෂණයක් ගොඩනගා ගන්නයි තෙන්නේ. සම්මාධිට්ටිය කියලා අපි මෙතන කතා කරන්නේයන් කවර දෙයක්වත් නෙමි තමා නැවත නැවත මේ ලෞකික ලෝක අරුණු පස්සේ ලුහ බඳිනකොට ස්කන්ද ලෝකයක්ම ප්‍රාර්ථනා කර ඒවම අධිෂ්ඨානය කරගෙන යන බව අඳුනගන්නක එහෙම අඳුනාගන සම්මාදිිට්ටික ශ්‍රාවකයෙක් විදිහට අවබෝධයට අදාළ අධිෂ්ඨාන සීලි අදහස් ගොඩ නඟා ගන්නවා අවබෝධයට අදාල විදියට. කොම දවබෝධයටට අදාල විදිට අධිෂ්ඨානු ශීලී ශ්‍රාවකත්වයක් ගුඩනගා ගන්න. ය අධිෂ්ඨානය කරගන්නවා ප්ඥාධිෂ්ටානය පඥ ධිෂ්ානය කරගන්න ස්කන්දයන් අධිෂ්ඨානය කර ගැනීම වෙනුවට පඥාධිෂ්ඨානයක් ඇති කරගන්නවා. විනිිවිධයන වැටහීමක් ඇති ශ්‍රාවකයෙක් විදියට මේ ස්කන්දයන් මත අධිෂ්ාය කරගන්න ලෝක කවර දෙයක්වත් නෑ මක දස්කන්දයන් මතා අධිෂ්ඨානය කරගෙන ඉන්න තාකල් දුකමයි අධිෂ්ඨානය කරග නිදලතින මොකද ස්කන්දයන් යම්තක් දුරට උපාධානය වසි අධිෂ්ඨානය කරගත්තද ඒතාකාලයක් දුකම තමාකරා ලුහුබන්ඳන බව ඒශ්‍රාවකය දැනගන්නවා. එනිසා ඒ දැනගැනීම ප්ඥා අධිෂ්ානය මෙතනම ස්කන්ද ධරමයන්ගේ පැවැත්ම ඇතිවෙච්ච තැනම නැතිවෙලයාමක් ඇතිව ඇති නැතිවි නැතිවයාමක් එනිසාම් මෙබඳු ස්කන්දයන් ටිකක් අපි ප්‍රාර්ථනා කරන්න ඕන නෑ මෙබන්ඳු උස්කන්දයන් ිකක් අපි බලාපොරොත්වෙන්ඩ ඕන නෑ. මෙබන්ඳු උස්කන්දයන් ටිකක් නැවත නැවත පතන්ඩ ඕන නෑ මොකද මේ ස්කන්දයන්ගේ ඇතිවීම සහ නැතිවීම මයි අනිත්‍යතාවය තිවෙච තෙනම නතිවල යන එකමයි අනිත්‍යතාවේ ඉස්කන්ධය නධිෂ්ටානය කරග නැ ස්කන්දයන් මනිසු අධිෂ්ානී කරගන්නන්නේ මකොද රූපස්කන්දය වේදනාස්කන්දය කියන මනුවද කියලව සමරයි දන්නේ නෑ නමු තේල් ඒ අයත් මේ ලෝක අධිෂ්ඨාන සීලීව පාර්ථනා කරගන ඉදිරියට යන්නේ ඉදිරියට යෑම තුළ සවුම් විමසාබලනකට තරනො ස්කන්දයන්ටික්ම එතන අධිෂ්ටානී වෙලා තියන්නේ කියලා. මයි උපදාානය වෙලා ඒකමයි අධෂ්ඨානය කරගන එයා බලාපොරොත්තු වන අනාග ස්කන්ද ටිකක්ම යයි ප්‍රාර්ථනා කරගෙන ඉදිරියට දුවන්නේ එහෙම දිවිල්ලක් තමයි අපට තියෙන්නේ කියලා බුදුරජාණ වහන්සේ අනුදැන වදාලා. එතු බදුරජාණන් වන්ස වදාළ විදිහයට අපි තුළ යම්කිසි විමසුම් කුසලතාවයක් තියා ගැන්නකට එදන පංාදිිෂ්ටාන මෙතන ස්කන්දටිකක් ඇතිවෙලා නැතිවලා යනොම ස්කන්දයන් මතම අධිෂ්ඨාන සීලේව ආස්වාදය පස්සේ ලූබැන්දට ආස්වාදය කියනෙක ස්ථාවර තත්ත්යක් නම ආදීනව සහිත තත්ත්වයක් ස්කන්ධයන් එතනම බිඳි බිඳී යනවා ස්කන්ද ධර්මයන් හටගත්ත තැනම නිරුද් වෙලා යනවා හටගත්ත තැනම බිඳිල යනවාඉතු හටගත්ත තැනම බිඳිලයන ස්කන්ද ටිකක්නම් අපි පරිහරණය කරනක සාරයෙන්මකද්ද ආදීනව දකිනවා ආදීනව දකිනුකොට පින්නත්නී ඒ ශ්‍රාවකයායට පුළුවන් නිස්්සරණයට එන්න නිස්සරණයට එන්න එතකොට නිස්සරණයට එකතු වෙනකොට ඒ අදිිෂ්ඨාන සීලීව ලෝකයේ අල්ලගන ලෝකේ මත ලුහු බැඳගෙන දවාපු ගමන තුළ සාරයක් වසයෙන් ආත්මයක් වෝ ආත්මයට අයිති දෙයක් හසේෙන් ගණ්ඩ මොකක්වත් නෑ කියලා ශ්‍රාවකයට තේරෙන්න්න පටන්ගන්නවා. ආාත්මයක් වෝ ආත්මයට අයිති දෙයක් වසේ මේ ලෝකේ මොකුත් නැත්ත එතන එබඳු ශ්‍රාවකයකුට ශූන්‍යතාවේ දර්ශනය වෙනවා එක ප්‍රඥ්ඥාවේ ප්‍රධාන තත්ත්වයක්. ශූ්‍යතාවේ. ආත්මයක් වෝ ආත්මයට අයිති දෙයක් පසීන්. මේ මම අධිෂ්ඨානී කරගත්ත මේ ලෝකේ තුළ මොකුත්ම නෑ කවර දෙයක් අධිෂ්ඨානය කරගන ඒවා තමා කරා පමුණවා ගන්න, බැම්ද ඒ ලුහුබඳන හැම ක්‍රියාවලයක් තුම අධිෂ්ඨානය තුළ දුකම අදිෂ්ඨානය කරගනයි දුවන්නේ එක අපිට තේරෙන්නේ නෑ. ඒ ඒ පිළිබඳ අපට නුවනක් නෑ පිළිබඳ අපට අවබෝධයක් නෑ මොකද අපි දන්න නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මී ඔස්සේ විමසන්නට. එතට එබඳූ උස්්‍රාවකයෙක් තුළ ශූ්‍යවසන් සංස්කාරයන්ගේ ශූන්‍යතාවය ප්‍රකට වෙන්න පටන්ගන්නවා. එතකට ඒ අනාත්ම තත්වය අදිිෂ්ඨානශීලි විදිරියට යන ලෝකයේ තුළ පවතින අනාත්ම තත්වය ප්‍රකට වෙන්නේ අනාත්ම තත්වය තමාට ගෝචර වෙන්නේ පඥ්ඥාදිිෂ්ටානය තුළ ප්‍රඥාව අධදිෂ්ානය කරගෙන ඒ වෙනුවන් තමන්ගේ මනසිකාරය ඒ වෙනුවන් තමන්ගේ අවධානය යොමුකර ගත්ත තැනක මේ ලෝක යථාර්ථයාට පේන්න පටන්ගන්නවා ප්‍රධාන වශයන් තියනවා ශූ්‍යතාවය සබන්ධ අදහස් කපයක් එකක් තමයි දෙකෝටික ශූන්්‍යතාවයි කියලා කියනවා සංස්කාර මම කියලා ගන්න දෙයක් නෑ මගේ යයි ආත්මස්වභාවෙන් ගණ්ඩ දෙයක්නෑ ආත්ම ස්වභභාවෙන් හිස්කටි දෙකෝටික ශූ්‍යතාවේ කියලාඒගේ චතුස්කෝටික ශූන්්‍යතාවේ කියලා කියනවා මම කියල ගන්න කිසිවක්මන සත්‍යය වසීම් බලකොට ආත්මී කියලකත් නෑ මේක බාහිර කෙනෙකුට අයිතිත් නෑ කාගවත් සහෝදරකමකුත් ඇත්තිනෑ කාගෙවත් සහෝදරකමකුත් ඇත්ති නෑ හරියට එක වැි කැටයක්ක් තවත් වැලි කැටයකට අයිති නෑ වගේ කාගෙවත් සහෝදරකමකුත් නෑ ආත්මී කියල දේකුත් සතතිය වසයම නෑ මම කියලා ගතයුතු කිසිවක්ම ලෝකේ නෑ ඒවගේම කාටවත්ම අයිති නෑ දෙබියෙක්වත් කවුරත් හදාපයෙකුත් නමි ඒ විදියට තමන්ගේ ලෝකයේ විමසනකොට එකට අපි ෙන චතුස්කෝටික ශූන්‍යතාවේ කියලා ඒවගේම තියෙනවා ෂඩාකාර ශූන්‍යතාව කියලා තව එකක් ඒ කියයන්නේ රූපය ආත්ම ස්වභාවයෙන් හිස් ආත්මයට අයත් දෙයක් නෙමි නොබිදින ස්වභභාවයකින් හිසන් බිඳිල යනවා. නොසල්වෙන ස්වභාවෙන් හිසන් හැ වෙලාවකම රූපය හෙළවෙනවා. සරුවකාලීන භාාවයෙන් හිසන් පෙරලෙන් නැහැ කියන ස්වභාවයෙන් නොපරලෙන ස්වභාවයෙන් හිසන් ඒ විදියට සංඥාවද සංස්කාරයද විඤ්ඥානීද කියන ස්කන්දයන් ටික විමසනකොට අපිර ෂඩාකාර්ෂෝ්‍ය තාවේ කියලා ඒවගේ පිනත්නී තවත්ති නොම මේ අෂ්ටාකාරෂුන්්‍ය තාවේ කියලා නි්‍යසාරයෙන් හිසන් දැවසාරයෙන් හි හරියට බටග බටගහක් වගේ ඇතුළි දැවමය සාරයක් ඇත්තින බටගහක් සුකසාරයෙන් හිස් ඒවගේම පින්වත්නී ආත්මසාරයෙන් හිසන් නි්‍ය සාරීං හිසන් ශ්‍රාස්වත සාරෙන් ඇත කියලා ගණ්ඩ දෙයක් නෑ ඒ සාරයෙන් හිසන් අවිපරිනාම ස්වභාවයෙන් හිසන් සාරස්වභභාවයෙන් හිස් කියලා යාට පුළුවන් තමන්ගේ ස්කන්දලෝකයේ අෂ්ඨාකාර ශූන ්‍යතාවයෙන් බලන්න පුළුවන් මේ විදියට බලන ශ්‍රාවකයෙක් තුළ තමයි පින්වත්න්නේ, මේ විදියට බලන ශ්‍රාවකයෙක්ගේ හිත තුළ තමයි සක්කායදිට්්‍යය දුරුවන්නේ. එතුේ ඒ විදියට බැලීමට ශ්‍රාවකයාගේ හිත ගොඩ ගොඩ නැගෙන්නේ. පඥ්ඥාදිෂ්ඨානය තුළ නැත්තං නිත්‍යය වසයෙන්, සුකවසයෙන්, සාරවසයෙන්, ඒවගේ මාත්ම වසයෙන්, ශස්වත වසයෙන් අවිපරිනාම වසයෙන් සාරයක් විදියට මේ ලෝකයේ පිළි අරගෙන ඒවාම අධිෂ්ඨානය කරගෙන යනවා ඒවාම අධිෂ්ඨානය කරගෙන යනකොට ය දන්නන්නේ ෑ දුකම අධිෂ්ඨානය කරගෙන ඉදිරියට යනවා කියයා දන්නේ නෑ පින්වත්න. එතුට මේ විදියට ශූර්්‍ය වසයෙන් බලනකොට මේ විදියට ප්‍රඥා අධිෂ්ඨානය ඇතිවෙච්ච තැනක පින්වත් රජකමවත් අධිෂ්ානය කරන්න හිතෙන්නේ අනාගතේ. රජකමක්වත් දිවිය ලෝකයක්වත් අධිෂ්ඨානය කරගන ඒවාට බැඳිලා ඒවා ගොඩනගා ගැනීම් පිණිස ඒවාට එකතුවීම පිණිස තමතමාගේ චර්යයා ගොඩනැගෙන් නෑ පිවත්න්නේ. එත එහෙම ජීවිතය විමසනකොට පින්වත්නී සංස්කාර ලෝකයට හසු නොවන ස්වභාවයක් ඒ ශ්‍රාවකයා තුළ මතුවෙන්න පටන්ග අන්නවා. එහෙම ස්වභාවයක් මතුවෙනකොට තමයි ලෝකෝත්තර මාර්ගය අපිට විමොක්ක කියලා ඒ ස්වභාවට ස්ශ්‍රාවකයා තුළ එකතුවීමක් දකින්න ලැබෙන්නේ. එතකොට එයාට මේ ලෝකයේ සියලුම දේවල් සවිඥ්ඥානිික දේවල් පිළිබඳ එයාට යථාර්ථවාදීව බලන්න පුළුවන්කමක් ඇති වෙන හරියට දියබුබුලක් බිඳිනවා වගේ සංස්කාර බිඳිබිඳී යනනාකාරය දකින්න පුළුවන්. එහෙම දකින්න පුළුවන්කම ඒශ්‍රාවකයා තුළ ඇතිකරගත්තොත් එතන පවතින්නේ පං්ඥා අධිෂ්ඨානයේ ප්‍රතිලාබයයි. නමුත් ඉස්කන්දදා ධිෂ්ඨානී ප්‍රතිලාබයට තමා පියකතු වෙලා ඉනි නමුත් ස්කන්දයන් කොතන පහළ වුනත් දුකයි කියලා, ප්‍රඥාධිෂ්ානයට එකතු වෙච්ච ශ්‍රාවකය ගුට තමයි පේෙන් එතනම් පඥාධෂ්ාන මයි සම්ආධිට්ටිය ස්කන්ධ අදිිෂ්ඨානය තමයි මිත්‍යාදෘෂ්ටිය මොකද ස්කන්ද අධිෂ්ඨානය තුළ සුකසාරයෙන් ස්තිරසාරයෙන් ආත්මසාරයෙන් නිත්‍යසාරයෙන් ශාස්ුත සාරයෙන් අවිපරිනාම සාරයෙන් සාරත්තයකට ඇවිල්ලා අපි ඒවාම අල්ලගෙන ඒවාම අධිෂ්ඨානය කරගෙන ඒවාම ප්‍රාර්ථනා කර කර අපි තින් දුවනවා. ෙ දිවිල්ලක් මයි අපට තියෙන්නේ. නමුත් එහෙම දුවන වැඩපිළි වෙල තුළ අපට පවතින්නේ මහා විශාල අනාතකමක් කියන අපි කාටවත් ඒකචර තේරෙන්නේ නෑ පින්වත්නී. හැබැයි යම්වෙලාවක ප්ඥාදිිෂ්ඨානය ඇතිවෙච්ච තැනක ඒ ශ්‍රාවකයාට යථාර්ථවාදීව ලෝකය පේන්න පටන්ගන්නවා. එ ලොකේ වැද්දකත්මා දිිෂ්ඨානය තමයි. තම තමා තුළ ප්‍ර්ඥාව අධිෂ්ටානය කරගන්නක ප්‍රඥාව අධිෂ්ටානය කරගන්නක ඇතුො ප්‍රඥ්ඥාව අධිෂ්ටානය කරගත්ත ශ්‍රාවකයෙක් තුළ එතනින් තව ඉදිරිපිය වරක් විදියට සච්ාධිෂ්ටානයට එකතුෙන්න්න ඕන සත්‍ය අධිෂ්ඨානය කරගන්න ඕන සච්ඡාදිිට්ාන සත්‍යයම අදිිෂ්ඨානය කරගන්නවා කෝමද සත්‍යයම අධිෂ්ඨානය කරගන්නේ සත්‍යයම අධිෂ්ඨානය කරගන්නේ පින්වත්නී මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ අපට ලස්සන ැහැක් දුන්න ලෝකේ බලන්න. ඒ තමයි චතුරාරය සත්‍යය ඔස්සේ අපිට බලන්න කිවවා. ලෝක දෙස චතුරාර්ය සත්‍යය ඔස්සේ අපට බලන්න කියල දුන්නා. එතුට චතුරාර්ය සත්‍යය ඔස්සේ අපි ලෝකයේ බලනකොට චතුරාර් සත්‍යය ඔස්සේ ලෝකයේ විමසනකොට චතුරාණ්‍ය සන්ති ඔස්සේ ලෝකයේ පිළිබඳව බුදුරජනාසිදදුන් ඇැහෙං විමසනකොට. මේ ලෝකය පිළිබඳව හේතු පල වසයෙන් පේන්න පටන්ගන්නවා. අ ස්කන්ධයන්ම අධිෂ්ඨානය කරගන නාමරූපම අධිෂ්ානය කරගන සුකවශයෙන්, නිතතිය වසිං, ස්තිරවසිං, සධාතනික වසි, ආත්ම වසින්, නොසෙල්වෙන ස්වභාවය වසින්, සරුවකාලීන වසිෙන්, නොපරලවෙෙන ස්වභාවේ වසියෙන්, සහෝදරත්වෙන් අයිතියක් පවරාගන ආත්මීය ස්වභාවයක් පවරාගෙන මම කියලා හිතාගන මේ ෝක අයිතියක් ගැන අදහස් කරගෙන ඉස්සරහට ගියාට මේ ස්කන්දයන් අධිෂ්ඨානය කරගන ලෝකයේ දුවපු දිවිල්ල. තුර අපි අධිෂ්ඨානය සමහට ලෞකික අරුණු මස්සේ තාම හොඳ ප්‍රබුද්ධ මනුසෙක් වන්න පුළුවන් නස්ේක් ුව දදිවරේක් වන්න පුුව ඉජනරුමහත්තේක් වන්න ලුවන් ෘති ටිකම් සහිත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එ බඳු පුද්ගල භාාවයක් ප්‍රාර්ථනා කරකර ප්‍රාර්ථනා කරකර මේ දුවන දිවිල්ල තියෙනවනේද. මේ දුවන ගමන තියන්නේ මේ දුවන දිවිල්ල පින්වත්නී මේ දුවන දිවිල්ල ස්වල්ප දිවිල්ලක් නෙමේ. එතට මේ දුවන දිවිල්ල තුළ සච්ඡාදිෂ්ඨානයක් තිබුණුත්ම දුවන දිවිල්ල නවතිනවා. හැබැයි සච්චාධිස්්ානය නැති තැනකද මුලින්කො පං්ාදිෂ්ාන, පං්ාදිිෂ්ඨානින් මේවාගේ ශූ්‍යතාවේ තමා තුළ දකින්න පටන්ගන්නවා. මේවායි සත්‍යෝස්යන් පවතින යථාර්ථවාදී ස්ොභාවය කුමක්ද කියලා තමන්ට තේරෙන්න්න පටන්ගන්නවා. තමන්ට දැනන්න පටන්ගන්නවා. හැබැයි. ඉතිං දක්ෂ ශ්‍රාවකයෙක් තුළ ගැඹුරු විමර්ශණයක් තුළ සච්චාදිිට්ඨානං, සත්‍ය ධදිෂ්ඨානය කරගත්ත තැනක මේවා සත්‍ය ඔස්සේ පේෙන්න පටන්ගන්නවා. කොහොමද. මේ නි්‍යයසාරයෙන්, ශාස්වතසාරයෙන් ආත්මසාරයෙන් ට පස්සේ දැවසාරෙන්, සුකසාරෙන්, ආත්මසාරෙන් අවිපරිනාම සාරයෙන් අල්ලගත්ත ලෝකය දුකවසියා දකිනවා. දුක වසිෙන් දකනවා. මෙබඳු අල්ලාගැනීමට හේතුව මොකදද. මෙිබඳුල්ලා ගැනීමට ේතුවමකක්ද මෙිබඳු ම ආකාරෙන් අපි අල්ලගෙන දුවන් යැයි. මෙබඳු ආකාරෙන් අපි මේ ලෝකය අල්ලගෙන දුවන වෙන මොකක්වත් නිසා නෙමි. මුලින් අපි පැහැදිලි කලාමකක්ද.රප පියරූප සාත, ගදිතං, ජෙත්වා, සෝතන්, දුරජ්චන්, අසේසං පරිණිබ්භන්ති අසේසං දුක්ක මච්චගුන්. සම්පූර්ණ ප්‍රියස් ස්වභාවේ තියන රෝපාදී අරමුණ පදනම් කරගන සුකවේදනාව විඳීමට ගිජු වෙලා වාසය කරන තාකල් තෘෂ්ණ සැඩ පහරට අහුවෙනවා ඒ තාකාලෙක් සසර දුක නිර්මාණය වනෝ කියලා දේශනා පටන් ගද්දීම මතක් කලා දේශනා පටන් දදිීම මතක් කලා එතුට එහෙම දේශනා පටන්ගද්දී මතු කලා නම් මොකක්ද අරබුදය මොකක්ද ප්‍රශ්නයේ කොතනදමී අර්බුදය නිර්මාණය වෙන්නේ දැන්ම සුකසාරෙන් දැවසාරීෙන් ස්තිරසාරයෙන් නිත්‍යසාරයෙන් ආත්මසාරයෙන්, ශාස්වත සාරයෙන් අවිපරිනාම සාරයෙන් පිළිහරගෙන වාසය කරණ ක අපිනවා අෂ්ටාකාර ශූ්‍යතාවය කියළලා එ විදියට සාරයක් තියෙන බව මේක බැහැරවෙන ආකාරයට හරියට බට පඳුරක් දිහා බලනවා වගේ බටගහක දැවසාරයක් නැහැනි බට පන්දුරකති හිස්භාවයක් ඒ විදියට විමසන කුසලතාවය අට්ටාකාර ශූ්‍යතාවය කියලා අපි කියනවා එතුට ඒ විදියට ලෝකයේ අපි බලන්න්න පුරුදුවෙලනෑ බුදුරජණන්සේ ලබාදුන්න ක්‍රමයට බුදුරජාන්සේ පෙන්වා දුන්න ක්‍රමයට බලන්නත් අපට එම ලොකු උසලතාවයක් නෑ එතුට අපි අපි බලන්න අපි ඕන විදියටට මචර කල් අපි ඕන විදියටට හිත හිත හිටපු නිසාතමයි සසර පි ිචරකල් දුවගෙන දුවගෙන ගිය බොහම විඩාබර ගමනක වෙහෙස කර ගමනක. පීඩාකාරී ගමනකයි අපි එකතු වෙලා හිටියේ. එතකොටමිබඳු පීඩාකාරී ගමනක අපි එල්ලිලා මේ පීඩාකාරී ගමනටම එකතු වෙලා මේ පීඩාකාරී ගම්මනටම වැහිලා මේ ගමන මත්තම පිහිටලා අපිවාසය කරනකං. ඒ වාසේ කරනකම දුකවිදියට දකිනවා. මොකද ස්කන්දයන්ම පධිෂ්ඨානය කරගන යයා ඉසරහට යන්නේ ස්කන්ධ අධෂ්ානය කෙන දුකයි ආධිෂ්ඨානය කරගෙන යන්නේ. සාමාන්‍යි කෙනෙක් දුකා අදිෂ්ඨානය කරගන දුක වෙනුවෙන් මහම්සිවෙන්න කියලායා හිතන්නේ නෑනි බැ ගැඹරෙන් බලනකොට තරෙනවා ස්කන්දයන් තමයි අධි්ානය කරගන ති ස්කන්දයන් අධිෂ්ාය කරන කොත්තනද එතන දුක පවතින ස්කන්ධයන් අධිෂ්ඨානය කරන්නේ යම් තැනකද එතන පිවත් දුක පවතිනවා එතන දුකයිතියෙන්න්නේ එතට එතන දුක පවතින වනං බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ගැම්ඹුරින් විමසල බලනකොට එබඳු විමසීමක් ඇති ශ්‍රාවකයකුට පේනවා මේක තමයි දුමී අපි දුක මතම වාසය කරන ඇයි මෙහෙම මිබන්ඳු අධිෂ්ඨානයක් එ කපි ලෝකෙ ල්ලොහු බඳන්නේ තෘෂ්ණාව හේතුවන්න දුකට හේතු අත්්‍යයාට පේනවා ම තු ලෝක අදිෂ්ටානය කරගන ලොහු බඳින්නේ කවරදයක් පස්සෙ ොහු බැඳද තනගේ හිත තුළ පවතිනය තන්ාවමයි. එහමනම්ම මගේ හිත තුළ පවතින තන්නාව නිරුද්ධ කර බැලුව නිරුද්ධ කරන්න පුළුවන් නිරුද්ධකිරීම ක්‍රමය දන්නනවොද පං්ාධිෂ්ටානය තුළ. එයාට උදයත්ත ගම මුලින්ම පඥාදිෂ්ානනි දය උදයයක්ත්ත ගාමිනයා පං්ඥාය සමන්නනාාගතව අරියායනි බ්බේධකායි ආරයෝූ කලකිරීමක් ඇතිවීම පිණස යම්ශ්‍රාවකෙකට උදේවැය දකින ප්‍රඥාවක් කදාගඩ පුළුවන්නන් වටිනාකම යන්න නෑන එතුර මේකේ කතාව තේරුම් ගණඩ බැරිවෙලාතියෙන්නේ මේ උද්දය සහ වැය පිළිබඳ අපට පවතින අනවබෝධය පදනම් කරගනයි. උදය සහ වැෑ අපිට දැකගන්න බැරිවෙච්ච තැනක තමයි මෙබඳු ආකාරයක දුකේම පැටලිලා දුකමතම පිහිටල දුකෙන්ම වෙලිලා අපේ ජීවිතය ගත වෙන්නේ. එතුළ මේ විදියේ ජීවිතයක් නම් අපට තියෙන් පින්වත්නී අපට තියෙන්නේ ප්ඥාධෂ්ඨානයක් නිමි මික සාරයක් වසයෙන් නිත්‍යය වසයෙන් සුකස් වසයෙන් ආත්ම වසයෙන් ශාස්වත වශයෙන් අවිපරිණනාම වසයෙන් අප පිළි අරගනි නොනං අපට මේ ප්‍රශ්නය පේෙ අරමූලික සම්මාධිට්ටිකත්ව අපට නෑ පින්න්නවත්න්නේ තුොටා මලික සම්මාධදිි්ටිකත්වයක් ගොඩන ගිච්ච ශ්‍රාවකයෙක්විදිට අපිට විමසනකොට අර සච්චාදිිෂ්ඨානින් දකිනකොට මේ තන්හාාව මයි දුකට හේතුව මේ විදියට ප්‍රාර්ථනා කරගෙන පයිස්කන්දයන් අධිෂ්ඨානී කරගෙන දුවන්නේ තන්හාාව නිසා මයි තාව නිරුද්ධවීමෙන් මේ ලෝකෙ අධදිෂ්ඨානී කරගෙන දුවන ගති අන්ෙනවා මේ නිරුද්ධ කරන්න සම්මාධිට්්‍යියමයි උපදවා ගණඩ යෙන වෙන මොක්වත්න්නේේ මාර්ගයක්ත් සම්මාදිිට්ියම තමයි ට මාර්ග තුළර මූලිකවසින් වුව පංඥාදිෂ්ඨානය තියන තැනක සච්ඡා දිෂ්ානයට එකතුවෙන්න පුළ. අමමුකොද පංඥාදිෂ්ටානය තියන තැනක අද කිනවා ලෝකේ තන්හාහරන්න ඉතුරවෙන්නේ මොනොවාද. මොනොවද මේ ලෝකේ තන්හා කරන්න ඉතුරු වෙලා තියෙන්න්නේ. අපි තන්හා තන්හා කර කර ගියාට මේලෝක තන්හා කරන්න ත මොනවද ලෝකෙ ඉතුරු වෙලා තියෙන්නේ. තන්හා කරන්න දෙයක් නෑන. ඇතිවෙච්ච තැනම නැතිවෙල යන ෝකයකන අපි නැතිලායින්නේ. මොකක්ද මේ ලෝකයේ තන්නා කරන්න තියෙන්න්නේ. මොකක්වත් මේ ලෝකයේ තන්නා කරන්න නෑනේ තන්නා කරන ඇලිල ගැලිල වාසය කරන්න දෙයක් නෑන කියලා පංාදිිෂ්ඨානය තුළ යම්කිසි යථාර්ථවාදී හැඩේකට මේ ස්්‍රාවක ඇකතු වෙලා තියෙනවා එනිසා එබන්ධු ශ්‍රාෝකයටකට සච්චාධිෂ්ඨානය සතධ්‍යාධිෂ්ඨානය කරගෙන ස්සරහට යන්න පුළුවන් කමක් තියෙනවා පින්නත්නන්නේ. එබඳු පුළුවන්කමක් තියෙන තැනක එබඳු පුළුවන්කමක් මතුකරගණ්ඩ හැකිශ්‍රාවකයකුට එයාගේ ජීවිතේ තුළ අතැහැරෙන්න්න පටන්ගන්නෝ. අතහැ ලෝකයේ එයා එයා වෙනදා ප්‍රාර්ථනා කරපු සුකාරම්මණයන් අතහැරෙන්න්න පටන්ගන්නවා. එයා සුකාරම්මණයන් පදනම් කරගෙන ප්‍රිය ස්වභභාවය ඇත්තාව රූපාදී අරමුණු පදනම් කරගෙන සුක වේදනාවටම උපකාරාර්ථය හොය හොයා හොය හොයා ලෝකෙට දවාපු ගතිය ලෝකෙට දුවගන ගියපු ස්වභභාවය ලෝකය පැත්තෙන් ලුහු බැඳපු ස්වභභාවය යාට මග හැරෙන්න්න පටන්ගන්නවා එක දුරු වෙන්න පටන්ගන්නවා ඒ අයින් වෙන්න පටන්ගන්නවා තක පියරූප සාත ගදිිතං ජෙත්වා සෝදං දුරච්ජයන් අසේසං පරිණිබ්භන්ති අසේසං දුක්ක මච්ච ගුන්. ඒකය බඳු ශ්‍රාවකයෙක් තුළ පින්වත්නී ප්‍රිය් ස්ොභාවය තියන රූපාදී ආරම්මණයන් පදනම් කරගෙන සුකවේදන පස්සම ලොහු බැඳදට එයාට හම්බ වුණ දුක්කවේදනාවයි. සුකවේදනාව කම්බුනාන එක ඉතා ස්වල්පෝසිෙන් පැවතිච්චදයක් නමු තේවෙනුවෙන් කැපවෙච්ච දුක. විශසාාල වසෙන් දුකක්තියනවා නමුත් සුකවේදනාවත් දුක්කවේදනාව පහලවීමෙන්ම ඉවත්තලා යනවා. සුකවේදනාව අවසානට දුකවේදනාව ගැට ගැහිලා තියෙනවා. ගැටගැහිලා තියෙනවා. එතුොට මීවිදියට මේ පිය රූපාදී අරමුණු පදනම් කරගන සුකවේදනාව හොය හොයා යන අවිද්‍යා සහගත මිත්‍ය දෘෂ්ටික නිවන්මාර්ගයට සම්බන්ධව. ලද මිති්‍යා දුෘෂ්ටික වැඩපිළිවෙල ඒ ශ්‍රාවකයාට මඟ හැරෙන් පටන් ගන්නන. එතකොට ට තියන්නේ චාගාදිිට්ටානය චාගෝ පටිනිස් සක්ගෝ මුත්ති අනාලයෝ කියලා දුක නිරෝදය පිළිබඳ පැහැදිලි කරදිතුන චාගා ධෂ්ානයක් දැන් චාග කියල කියන්නේ ති්‍යයාගය කියනක තෘයාගය එතකොට චාග කියන්නේ චාගන පරිත්‍යාගය කියනක. එතර පරිත්‍යයාගේ කියල කියැන පරි කියන්නේ හාත් පස කියනක තියාගේ කියන්නේ හාත් පසා අත හැරනවා කිය හත් පසින්ම දෙනවා කියනක එතුට දමාස්සේතයනය අතහැරීමේ චින්තනය දෙනවා කියනිකත් සිතනීම කද අතහැරීමේ චින්තනය එතුර මේ අතහැරීමේ චින්තනය කියනෙ බොහොම වැදගත් එකක් අපි නිරන්තරයෙන් අපේ ජීවිතය ඇතුළේ විමර්ශනය කළ යුතු ත්යක් තමයි මේ අතහැරීමේ චිතනී කියල කියන්නේ එතට දැන් ලෝකයේ දානී කියන්නේ දෙන කිය එක හැබැයි පරිත්‍යයාගේ කියන්නේ අත හරිනවා කියන එක ඔය දෙකින් වටිනාමික මොකක්ද දැගබින් ඇහුත් කවුරුහරිගනි දානීදටින්නේ පරිත්‍යාගේ ද වටින්නේි කෙ ලැහොත් ඔබට මොකක්ද තියෙන උත්තරය පිනත්නි ලෝකෙ වටිනාමදේ දානය ද නැත්තම් පරිත්‍යාගේද වටිනාම දේ තමයි පින්නවත්න දැනම් බැලූ බැල්මටන අපට හිදන්න පුුවන් දානී තමයි වටින්නේ කියල නෑ පින්නවත්නේ. දානය දීීම කියනක දෙනවා කියන එක. හැබයි පරිත්‍යයාගේ කියල කියන පරිකයන හාත් පස කියනකන. හාත් පස අතහැරල දානෝ හැම පැත්තිම්බ බලලා අතහැරල දානවා. එතුොඩේ පරිත්‍යයාගේ කියනකට තමයි මානසික අත හැරීමත් මැටිඉන්නේ. එනම් ලොක ධානීට වඩා ශ්‍රේෂ්ට වෙන්නේ පරිත්‍යාගේයි. තුර චාග අධිෂ්ඨාන කියලකයන්නේ මෙ බඳු දුකක් කල්ලගෙන යන එක කිසිම තේරුමක් නෑ. මේ දුවන දිවිල්ලේ කිසිම ආර්ථයක් නෑ. කිසිම ප්‍රයෝජනයක් නෑ කිසිම වැඩත් නෑ. ති අධිෂ්ඨානය කරගන මේ දුකම අධිෂ්ඨානය කරගන ස්කන්දයන් අධිෂ්ටානය කරගන අවිද්‍යා සහගත නාවරූප ධරමම් අධිෂ්ඨානය කරගන දුවන දිවිල්ලේ කිසිම තේරුමක් නෑ. මෝඩ ගමනක තමයි මම එකතු වෙලා ඉන්නේ. කිසිම තේරුමක් ඇති ගමණක නිවීමන් එකතු වෙලා ඉන්න කියලා ඒ ශ්‍රාවකයා විසින් ඒ ශ්‍රාවකයා විසින් හාත් පස හාත් පස අතහැරලදානවා තමන් ගිස්කන්ද ලෝකත් අතහැරලදානවා ආයතන ලෝකයත් අතහැරලදානවා බෞදතිික භෞද්තික දේවලුත් අතහැරලදානවා ඊට පස්සේ පින්වත්න අතීත සංස්කාරත් අතහැරලදානවා අනාගත සංස්කාරත් අතහැරලදානවා ඇලීම පිණිස හේතුවෙච්ච අදහස්්ටිකත් අතහරලදානවා ගැටීම පිණිස හේතුවෙච්ච අදහස්ටිකත් අතහරලදානවා වර්තමානී සංස්කාරත් අතහැරලදානවා සුක වේදනාවත් අතහැරලදානවා දුක්ක වේදනාවත් අතහැරලදානවා මෙදහත් වේදනාවත් අතහැරලදානවා සියලුම ධර්මයන් අතහැරලදානවා දිහානයක් අතහැරලදානවා පලසමාපත්ති නැගෙටින්ට පුළුවන්කමත් ඒත් අතහැරලදානවා පින්වත්නී කිසිවක් මීලෝක නැති බවත් චූුණ්‍ය වසයෙන් අධදැක පුශ්්‍රාවකයෙක් තුළ සියල්ලම අතහැරලදානවා ඒ අතහැරල දැමීමේ ස්වභභාවය යම්දාවසක පින්වත්නී නිරායාසිං උපදිනොවාද ආයාසයකින් නෙමෙයි එබන්ඳු ස්ොභාවයක් කඔබේ හිත තුළ නිරායාසින් උපදිනවාද එ නිරායාසින් උපදින ස්වභාවය තමයි විමුක්ත සිත කියල කියන්නේ. අතහැරලදාන චාගාධිෂ්ානය එතුට ඒ චාගාධිෂ්ඨානය පිණිස පං්ඥාධිෂ්ඨානයත් සච්චාදිිෂ්ඨානය ඇතු දව්කන. සච්චාධදිෂ්ානය පදනම් කරගනවා ඇතරම චාගාධදිෂ්ානී මතුවෙන්නේ. එතුකොටේ බෞද්තික අභෞද්තික ලෝකයේ ම අතැහැරෙනකොට ඳ ශ්‍රාවකයෙක් තුළ උපසමාධිට්ඨානයක්ම මතු වෙන්න පටන්ගන්න උපසමාධිත්තාානයක්. මොකන්ද පින්නත්න ලෝකේ උපසමාධිට්ටානී කල කියන්නේ. කෙෙ සංසිින්දීම ආධදිිෂ්ඨානී කරගෙන ඒ වෙනුවෙන් මාර්ගගතවෙලා.ෙ සංසිඳීම පිණි සාධිෂ්ඨාන සීලී වෙලා. ලෝකයේ අරබුදය, සත්ත්යාගේ නිර්මාණය, පුද්ගලභාවේ නිර්මාණය, පින්වත්නී කෙලෙස් සංසින්දීමක් නැතිකම නිසා මතුවෙච්ච තත්වයක්. කෙලෙස් සමග ඇතිවෙච්ච සුසංයෝගේ පදනම් කරගනයි, කෙලෙස් සමග ඇතිවෙච්ච සුසංයෝගේ පදනම් කරගනයි. පින්වත්නී ශ්‍රාවකයා තුළ පුද්ගලයා තුළ පුද්ගලයා තුළ. නැවත නැවත පුද්ගල භාවය නිර්මාණය වෙන්නේ. සත්ව භාවය නිර්මාණය වෙන්නේ. මම නිර්මාණය වෙන්නේ. එතුළ මේ විදියට නිර්මාණයේ වෙන්නේ තමා තුළ කෙලෙ සංසිඳීමක් නැතිකම නිසයි. කෙලෙ සම්සිඳිච්ච තැනක පින් අත්නි නැවත සත්වයා පුද්ගලයා මම ගැහැනිය පිරිමිය නිර්මාණය වෙන්න. සම්පූරණින් දුක නිමාවීමෙන් නැවත උපතක් කරා නොයන මට්ටමටම යාගේ ජීවිතය නිවිල යනවා. යාගේ ජීවිතය නිවිල යනවා. එතුර උපසමාදිිට්ඨානය කියල කැනි කෙලෙ සම්සිඳීම අධිෂ්ඨානය ඇති වෙනවා. ඒකට උදව කරණ යට පං්ඥාධිස්ථානයේ උදේවය දැකීම සච්ඡා ධිෂ්ඨානය ආයිය සත්තියන් ලෝකයේ විමසීම, චාගා දිට්ටාන එබඳු ්‍රාවකයෙක්තු ලක අතහර දමින් අධිෂ්ාන සීලිව සේල් අතහර දමන තැනකට තමන්ගේහිට පත්තුරීම එබන්ඳු අතහරරිච්ච තැනක පින්වත්ති කෙලෙස් ඇතිවෙන්නට ඉඩක් නෑ කෙලෙස්හන්සිඳීමේ අධිෂ්ටානයක් තමයි එතන මතුවෙන්නේ ඒවෙනුවෙන් මාර්ග ගතවීමක් තමයි මතුවෙනමකදයා දන්නවා කෙළෙ සංසිඳීම පදනම් කරගන යම්කි සි ශ්‍රාවකයෙක් තුළ අධිෂ්ඨානශීලී භාවයක් මතු වෙනවනං ඒකමයි ලෝකයේ ශාන්ත බව ඒකමයි ලෝකයේ ප්‍රනීත බව කියලා ඒශ්‍රාවකයා තුළ අදහසක් මතු වෙනෝ. කෙළෙ සංසිඳමී අධිෂ්ඨානය පිණිස තමයි පින්වත්නී අසුභාභාාවේ තබ්බාරාගස්්‍ය පහනාය. කෙලෙස් සම්පූරණින් සංසිඳවීම පිණිස තමයි අපි අසුභ වසයෙන් හිතපුහුණු කරන්නේ. කෙලෙස් සංසිඳීම පිණිස තමයි පින්නත්නී මිත්තා භාාවේ තබ්බා ්‍යාපාදස්ස පහනාය. කෙලෙස් සංසිඳීම පිණිසමයි පින්නත්නී මෛත්‍රිය දියුණු කරන්නේ එයාගේ පටිග සම්පයුක්තව දේශසාගතව ඇතිවෙන ස්වභභවි දුරුකරගන්නට දෙම්බල උපසමය පිණිස තමාගේ කෘත්තිය උපසමයේ පිණිස තමාගේ කෘත්තිය. ආනාපාන සති භාවේ තබ්බා විතක්ක උපච්චේදාය. යම්බලාවකය ශ්‍රාවකයාගේ විතර්කයට අහුවෙලා විතර්කයේ මත පිහිට පුසවභාවයක් තියෙනවාවනං ඒ විතර්කයට අහුවෙලා විතර්කය අල්ලගනඉන්න ගතියක් තියෙනවාවනම් එතන උපසම භාවයක් මතු වෙන්නේ කෙළෙ සංසිඳීමක් මතු වෙන්නේ ඳ ශ්‍රාවකයක් තුළල කෙළෙ සංසිඳීමක් මතු එන්න පින්වත්නී ඒ උපසම භාවය පිණිස කළෙ සංසිඳීම පිණිස ඒ පුද්ගලයා තු කෙළෙ සංසිඳීම පිණස ඒ පුද්ගලයා තුළ නිරන්තරේම පින්වත්නී නිරන්තරම කෙළෙ සම්තිඳීම පිණිස ඒ ශ්‍රාවකයා තුළ ආනාපාන සති භාාවය තබ්බා විතාක් කුපච්චේ දාය එක ඇ විතාරකයේ නැතිකිරීම පිස ආනාපානසතිය වැඩිය යුතුයි විතර්කයේ දුරු කරන්න අනාපාන සති වැඩිය යුතුයි පින්නත්නී. එතුර එවිදියට වඩනකොට මේ උපසමයක් කෙළෙ සංසිදිිච්ච සවභාවයක්ඒ අධෂ්ඨානීෙන් තමන් කර දැ අධිෂ්ාය අධිෂ්ඨාන සඩි විස්සරහට යන මනුස්සයකුට ඒ අධිෂ්ඨානී කරගත්ත පමණින්මයාටඒ ප්‍රතිඵල ලැබිනෑනිට වැඩ කරන්න වෙනවානි අධිෂ්ඨානය වෙනුවෙන්. ම ආපු ගමන බෝම අධිෂ්ාන සීලී ගමනක් මම ඒකා එන අධිෂ්ඨානයකින් ආවිකෙලෝය සමහජයේ කතා කරන්නේ පින්වත්න එවිදිෙන අධිෂ්ඨාන සීලීව එනවනං එබඳු ශ්‍රාවකයෙක් තුළ විතර්කයේ දුරුකිරීමට තමන්ගේ කෘතියමුකක්ද ඊට ප සුභාරම්මණය දුරුකිරීමට තමන්ගේ කෘතියමුකද රාගේ ප්‍රහාණය කරන්න පටිග සම්පයුක්තව දවේශය පටිගානුසය දුරු කිරීමේ මූලික ස්භාවය තුළ යම්කිරි උපසමභාවයක්. මතුකර ගැනීම පිණිස තමන්ගේ භාවිතය කුමක්ද. ඒනි පි මිත්තාය භාවය තබ්බා, ්‍යාපාදස්ස පහනාය. එවි දිි පුුණු කරන්න කියලා. එකට අ හිත තුළ විතර්කවලට ඉඩක් නොදී, අවබොහෝදය කරා යන ශ්‍රාවකයකුට අවබෝධය තමා තුළ තහවුරු කර ගැනීම පිණිස ඒ ශ්‍රාවකයා තුළ ආනාපාන සප්ති භාාවේ තබ්බා විතක්කු පච්චේයි. ආනාපාන සතිය භාවිතා කරනවා. එම භාවිතා කරනුකොට පින්නත්නී එබඳු ශ්‍රාවකයක් තුළ බුදුරජාණන් වහන්සේ අපට අනුදන වදාලා අවමිමානු සමුග්ඝාතාය, ඉට පස්සේ මත කරන අනිච්ච සඥ්ඥා භාවය තබ්බා අස්මිමාන සමුග්ගාතාය. ඒ විදියට වාසයකරපු ශ්‍රාවකයා ඒ ඒවිදියට රානාාපාන සතිය මතම පිහිටා අනිච්ච සංඥාවම දියුණු කළො තනිත්‍යය වසයෙන්ම තමාගේ අභ්‍යන්තරය තුළ විමසන්ඩ පටන්ගත්තොත් එහෙම අස්මිමාන සමුග්ගාතාය මම යන හැඟීම. අශූ්‍යිතාවේ තුළ තහවුරු වෙන්න පටන්ගන්නවා. ූනිතාවේ තුළ තහවුරු න්න පටන්ගන්නවා. නිත්‍යසාරයෙන්, දැවසාරෙන්, සුකසාරයෙන්, ආත්මසාරයෙන්, ශාස්වතසාරෙන්, අවිපරිනාමසාරයිං නොපෙරලවෙන ස්වභභාවයෙන්, නොසෙල්වෙන ස්වභාවයෙන්, පින්වත්නී සම්පූර්ණෙන් සහෝදරත්තයෙන් මේ ලෝකයේ පිළි අරගෙන තිබුණු ගතිය. මම පිළි අරගෙන තිබුණු ස්වභාවය දුරුවන්න පටන්ගන්නවා අන්න බලන්න. උපසම භාවේට අයඒකතු වෙන්නේ අනිච්ච සංඥා භාවේ තබබා අස්මිමාන සමුද්ගාතාය ඒ අස්මිමානයේ නැතිකර ගැනීම පිණිසේ ශ්‍රාභකයා විසින් අනිච්ච සංඥා භාවේ ත අනිච්්‍ය සංඥාවම දියුණු කරන්න පටන්ගන්නවා අනිච්ච සංඥිනෝ අනත්ත සඥා සන්ටාති අනිත්‍ය සං්ඥාව වඩාගෙන වඩාගෙන යනකොටයාට අනාත්ම සංඥාවම ප්‍රකට වෙන්න පටන්ගන්නවා අනාත්ම සංඥාව ප්‍රකට වෙන්න පටගන්නවා අ එතකොට ැන් ආත්මිය වසිෙන් තත්ත්යක් නෑ ශූන්්‍ය වසයෙන් ලෝකයේ දැකලතියෙන ආත්මයක් ව ආත්මයට අයිති දෙයක් වසෙන් යාට මේ ලෝකයේ කිසිවක් පේනේ නැතුව යනවා බාහිර ලෝකයේ තබ්‍යන්තර ෝකයේ මේ සවිඤ්ඥානික සත්වයෙක් පුද්ගලය ආත්මයක් කියල හිතා ගෙන රැවටි ලගේ පුගතියා තුළ අයින් වෙන්න පටන්ගන්නවා අනත් අනත්්‍ය සං්ඥාසන්ටාති අනත්ත සංඥාව තුළ පිහිටනවා අනත්්‍ය සඥී අස්මිමාන සමුග්ඝාතාය පාපුනාති ඒ විදියට අනාත්ම ආත්මයක් වසිං ගණ්ඩ දෙයක් නෑ අනාත්මයි විදියට දකිනකොට මමය මගේ කියල හැඟීමත් තිබ්බානං ඒ ස්වභභාවය අයින් වෙලා ගිහින් දිි්. ටව දම්මී නිබ්ානම්ති දෙට්ට දම්මවේදනී වසේ ශ්‍රාවකයා තුළ සම්පූර්ණයම නිවීම මතුලා අවබෝධය පැත්තට මේ ශ්‍රාවකයක් එකතු වෙන්න පටන්ගන්නවා එත එබඳු අවබෝධාත්මක එකතුවීමක් පිණිස්ස අපට මේ බුදුරජානසගේ ධර්මී පාවිච්චි කරන්න පුළුවන් එබඳු පාවිතයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබාප හැම දෙනාටම උපකාරවේවා කිය